නෝදේ විෂ්කම්බය සෙනෙවිර 80ක් බැගින් වූ යතුරු පෙදියක් කිලෝ 100ක් බරකින් යුක්තයි. ස්කන්ධ කිලෝ 100ක් කියන එක කියන්නේ එතකොට එක් නෝදයක් 0.8 kg වර්ගයේ බැගින් අවශ්‍ය ගුණය තියෙනවා. ඒවා සරසව නෝද දෙකක් කියලා අපි ගන්නෙ. 50 kg ස්කන්ධයේ මිනිසෙකු 35 පාරක මේ මෝටර රථය පදවාගෙන යයි. ඉදිරියා පසුපස රෝද මත පොළවෙන් ඇති වෙන අභිලම්භ ප්‍රතික්‍රියාවතර අනුපාතය 1:2ක් කියනවා. එතකොට අභිලම්භ ප්‍රතික්‍රියාව ඉස්සරහ එකක් නම් පිටිපස්සෙ එක දෙකක් දෙගුණයක් වෙනවා. දර්ශන සංගුණකයේ 0.6ක් වෙනවා ටයර් එකයි පාර අතරේ. යතුරු පෙදියේ ගමන් කළ හැකි උපරිම ත්වරණය සොයන්න කියනවා. මම ඔන්න යතුරු පෙදියේ ඇත්ත රූපයක් ගත්තා. ඒතර මේකේ මම මේ 10 කියව නම් ඇඳලා නැහැ. මේ 10 කී ඉන්නවා කියලා කොල්ල හිතා ගන්න ඕනේ හරි. 10 කී කෝ කී ඉන්නවා. 10 කී කී ඉන්නවා. ඒතර මොකෝ වෙන්නේ? පිටිපස්සේ අභිලම්භ ප්‍රතික්‍රියාව R2 කියලා ගමු. ඉස්සර අභිලම්භ ප්‍රතික්‍රියාව R1 කියලා ගමු. ඒතර R1 බෙදීම R2 වගේ 1:2යි. ඒ කියන්නේ R2 සමානයි 2යි R1. තොර මේකේ මුළු බර කොච්චරක් එනවද? රථයේ බර එනවා නිව්ටන් 1000ක්. කිලෝ 100යි නේ. මනුස්සයෙක් බර එනවා නිව්ටන් 500ක්. කිලෝ 50යි නේ. තොර අපි ඉහළ බල සමානයි පහළ බල ගත්තොත් ඉහළට එන්නේ R1 ධන R2. පල්ලෙහාට එන්නේ 1500යි. තොර මට R2 වෙනුවට 2යි R1 ලියපෑ හැකියි. තොර ඔක්කොම 3යි R1 සමාන 1500යි. තොර R1 ළඟේ 500යි. තොර R2 වගේ හෙවොත් මේ වගේ දෙගුණයක් වෙනවා 1000ක් වෙනවා. තොර අපි මේක තෝරණය කරන්න නම් මොකද කරන්න ඕනේ? මේ එන්ජින් එකෙන් අපි ලොකු ව්‍යාවර්තනයක් කරන්න ඕනේ මේකට. අන්න අපි කියනවා ටෝ කියලා. එන්ජින් එකේ ලොකු ව්‍යාවර්තනයක් ටෝ නෝට් කියන ව්‍යාවර්තනයක් එදෙනවා. එන්ජින් එකෙන් එදෙනවා. එතකොට මේ ටයර් එක කරකිනවා. තම හිම ලිස්සන්න යන විදිහට කරකිනවා. ඒතර පොළොව මගින් ඝර්ෂණයක් ඇති කරනවා ඉස්සරහට. අපි ඒක F2 කියලා ගන්නවා. මොකද එන්නේ මේ එන්ජින් එකේ රෝද කරකවනකොට මේ කරකින විරුද්ධ මේ ටයර් එක මෙහෙට කරකිනවට විරුද්ධව පොළොවෙන් ඝර්ෂණයක් එනවා ඉස්සරහට. මේක තල් වෙලා යනකොට පිටිවස්තර ඉස්සරහ රෝදයෙන් එන පිටිවස්තර ඝර්ෂණය F1 කියලා. ඒක නම් බොහොම පොඩි ඝර්ෂණයක්. ඔන්න විදිහට තමයි බලය ඇති වෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? පිටිවස්තර රෝද වේගයෙන් ත්වරණය කරන නැත්නම් කරකවනවා. ඒ කරකිනවට විරුද්ධව ඉදිරියට ඝර්ෂණයක් එන F2 කියලා. අත ඉදිරියට තල් වෙලා යනකොට පිටිවස්තර F1 කියලා ඝර්ෂණයක් එනවා. ඔන්න විදිහට තමයි ඝර්ෂණ බලය ඇති වෙන්නේ. අපි මුලින්ම අහන්නේ යතුරු පෙදියේ ගමන් කළ හැකි උපරිම ත්වරණය. ඒතර උපරිම ත්වරණය ගන්නවා කියන්නේ ත්වරණය වෙන්නේ දකුණට. ත්වරණය දකුණට නම් F2 උපරිම වෙන්න ඕනේ. අන්න F2 උපරිම වෙන්න. අන්න F1 මියු ආර් දාන්න ඕනේ. අයි ඝර්ෂණයට වැඩි වෙන්නේ මියු ආර් වලින්. F1 නම් මියු ආර්. F1 මියු ආර් දාන්න ඕනේ. F2 කියන්නේ උපරිම ඝර්ෂණ බලය ඉස්සරහට එන මියු කියන්නේ 0.6 කියලා දීලා තිනවා. R කියන්නේ R2 වගේ 1000යි. ඊට වඩා බලයක් ගන්න බෑ. මනුස්සයෙක් නැත්නම් පිටිවසරේ අභිලම්භ ප්‍රතික්‍රියාව පිටිපස්සට යන අභිලම්භ ප්‍රතික්‍රියාව නිව්ටන් 1000යි. එතකොට නිව්ටන් 600ක බලයක් ඉදිරියට ලබා ගන්න පුළුවන්. ඔයිට ඉදිරියට බලයක් ගන්න වෙයි පොඩ්ඩක් අත. කොච්චර අපි මේ එක්සලරේටර් කළා මේ රෝදේ කරකෙව්වත් අපිට ගන්න පුළුවන් ඉදිරියට බලයේ ඝර්ෂණය විතරයි නිව්ටන් 600යි. එතන 600 තමයි උපරිම ත්වරණය වෙන්නේ. ඊට පස්සේ අපි කොහොමද ත්වරණය හොයන්නේ? අපි ඉදිරි රෝදේ දානවා ටෝ සමාන A alpha. එතන ඉදිරි රෝදේ විතරක් ගන්න තොම මොකෝ වෙන්නේ? පිටිපස්සට එන F1 ඝර්ෂණ බලය අර R වෙනවා. අපිට මෙයා කෝණික තුවන්නේ ඇල්ෆා ලියුවොත් ඇල්ෆා ලියත හැකි ඒ විදිහම R කියලා. අපි ටෝ සමාන I ඇල්ෆා ලියනවා. ටෝ කියන්නේ කවුද? F1 වාරයක් R සමාන I 0.8 ඇල්ෆා කියන්නේ ඒ විදිහම R. අපි අංශ කරමු. R ලඟ කී දිලා තින්නේ කොල්ල සෙන්ටිමීටර් 40යි. ඉස්සම් 80යි සෙන්ටිමීටර් 40යි R ලඟ. දැන් F1 වැඩි කිරීම 0.4 සමානයි 0.8 වැඩි කිරීම A බෙදීම 0.4. 8.4 බෙදුවොත් 2යි 2.4 බෙදෙනවා 20 වැඩි මතර 5යි F1 සමානයි 5යි A කියලා සමීකරණයක් එනවා. දැන් අපි රෝද දෙක ගත්තම මොකෝ වෙන්න ඕනේ? රෝද දෙක සාරාංශ කරලා යන්දම ඉස්සරහට එන ඝර්ෂණයක් නිව්ටන් 600ක පිටිපස්සට එන ඝර්ෂණයක් F1 කියලා 5යි A. ඔව් F1 ද 5යි A වෙනවා. ඒතර අනිත් ඒවා ව්‍යාවර්තන ඒවා බලපාන්නේ ත්වරණයට. අපි සෝනේ මේ දාන පද්ධතියට දැන් මම මොකෝ වෙන්නේ? 600 ඍණ F1 ඒ කියන්නේ 5A සමාන M කියන්නේ කිලෝ 150යි තුරන්නේ A. අන්න උපරිම තුරන්නේ තාලා අවස්ථාව. ඉතින් අපිට නෝ 600 සමානයි 155යි A. අන්න ඒ වලගේ හතරට බොහොම කිට්ටුවක් ගන්නවා. හතර නම් නෙවෙයි. 600 කිදීම 155. තුනෙන් සම 8යි 7යි. 3.87යි MS2.
එනම් මේ යතුරු පැදියට එහෙම නැත්නම් මේ මෝටර් බයික් එකට කඩපුල උපරිම තුවරණය වෙන්නේ 3.87යි. මොන පළවෙනි ප්‍රශ්නේ ඉවරයි. යතුරු පැදියට ගත හැකි උපරිම තුවරණය හොයල ඉවරයි. මොන අංකයක? මම තුවරණය ලබා ගැනීම සඳහා එන්ජිම මගින් පසුපස රෝදය මත එළිය යුතු ව්‍යවර්තනය සොයන්න කියනවා. අන්න පිටිපස රෝදය ගත්තම යාට විතර ව්‍යවර්තනයේ ටෝන් අවුට් කියන සංකේතයෙන් ගත්තා. එතකොට අපි ඒක හොයන්න කියනවා. එතකොට කොහොමද එන්නේ? මොන ටෝන් අවුට් කියන්නේ එන්ජිනේ යතුරු ව්‍යවර්තනයේ අපි මෙහෙට එන බලය නිව්ටන් 600ක් කියලා ගන්නවා. අපි හිතන ටෝ සමාන IL ගන්නවා. ටෝ කියන්නේ අපි යොදන ටෝ නෝට් වගේ මේ එන්ජින් එකේ යොදන ටෝ නෝට් වගේ ඍණ මෙතන 600 එනවා ඊට විරුද්ධ ඝර්ෂණයක් මේ ව්‍යවර්තනයෙන්. මොකද අපි ටෝ කියන්නේ භ්‍රමණාක්ෂිය වටා ඝූර්ණය. ඒතර අපි එන්ජින් එකේ යොදන ටෝ නෝට් එකක් ඒක අපි කරගෙන පැත්තට තුරණය වෙන පැත්තට ඒ දෙන්නේ 600 අනිත් පැත්තට එනවා 600 වැඩි කිරීම එක ලම්බ දුරෙන් වැඩි කරන්න ඕනේ. 0.4 ඒ සෙන්ටිමීටර 80යි පිස්කම්බේ හරිය 0.4යි. එහෙනම් අන්න 600.4 වැඩි කරාම ඝූර්ණය සමාන I කියන්නේ 0.8යි ඇල්ෆායි කියන්නේ ඒ විදිහම ආ අය ලගේ 0.8 නේද මං හරි ඔව් අය ලගේ 0.8 ආර් කියන්නේ සෙන්ටිමීටර 40 දැන් අන්න අපි සුළු කරා ටෝ නෝට් එකේ සුළු වෙනවා ඉතින් 600.4 වැඩි කරාම වියද 240 ධන 0.8 ඒ කියන්නේ 3.87 මෙදීම ආර් කියන්නේ 0.4 සුළු කරලා ගන්න ඕනේ 240 ධන 3.87 වැඩි කිරීම 2 247.74 247.74 නිව්ටන් මීටර් අන්න ගූර්ණයක් ඉදිරියෙන්නේ නැත්නම් ව්‍යවර්තනයක් ඉදිරියෙන්නේ 247.74 7.74 බලමු හරි නේද කියලා ඔව් 247.74 7.74 වෙන්නේ 7 නිව්ටන් මීටර් ඔන්න ඔච්චර ව්‍යවර්තනයක් එන්ජින් එකකින් එදුවොත් අපිට පුළුවන් උපරිම තුරණය ගන්න. ඔයිට වඩා එදුවොත් රෝදය එකතන කරකැවි. නැත්නම් ඉස්සල යයි. ඔන්න පසුපස රෝදය මත ව්‍යවර්තනය. මේ අවස්ථාව දෙකේ රෝද මත පාරෙන් නැති වෙන ඝර්ෂණ බල. විශාලත්තා දිශා සොයන. දැන් දිශා නම් අපි හොයලා ඉවරයි. විශාලත්ත වලින් එකක් හොයලා ඉවරයි. ඒකට අපිට අනිත් එක හොයන්න තියෙන්නේ. අපි දන්නවා මෙහෙට එන්නේ F2 කෙනෙක් කියලා නිව්ටන් 600යි කියලා. අනිත් රෝදය මත පිටිපස්සට ආවා 5A කියලා එකක්. ඒතර 5A කියන්නේ F1 නේ. රෙස්පොන්ස් සිදු කරොත් පහ වැඩි කිරීමේ කියන්නේ 3.87. අන් සිදු කරලා අපි ගන්නවා. 3.87 වැඩි කිරීම පහ. 19.35. අන්න අපිට ඝර්ෂණය ආව 19.35. ICI 19.35. බලමු හරි නේද කියලා. ඔව් 19.35 ICI හරි. ඔන්න ඝර්ෂණ බලය තියෙනවා. ඊළඟට මොකද අපි අහන්නේ? පාරේ ඇතුළේ ගශන විශාලතා දිශා දිශා තියෙනවා. පැටරිනුට 54ක වේගයෙන් මේ රථයේ ගමන් ගන්න අවස්ථාවක තිරින්ග යොදා රථය නිශ්චල කර ගැනීමට ගත වන වම කාලය හා මෙවිත මන්දරයේ රථයේ ගමන් ගන්න දුර. ඒක නම් අපේ මුල්ම කාලේ ප්‍රශ්නයක් වගේ. මෙවැනි චරිතයට සම්බන්ධයක් නැහැ වගේ හදන්න පුළුවන්. සාමාන්‍ය අපි මෝටර් බයික් වල දැන් නම් තියෙනවා ABS කියන බ්‍රේක් සිස්ටම් එකේ තියෙන මෝටර් බයික් තියෙනවා. සාමාන්‍ය මෝටර් බයික් වල නැහැ. ඒවා ඉදීම කොහේනේ තිරින්ග තද කරාම රෝද හිර වෙන එක තමයි වෙන්නේ. ABS නම් වරින් වර මේ රෝද නිදහස් වෙනවා. එතකොට ඝර්ෂණයේ සාපේක්ෂව වැඩි. අපේ සාමාන්‍ය බහුලව තියෙන බයිසිකල් වල ඉන්දියන් බයික් වගේ ඒවායි ගොඩක් ඒවායි රෝද හිර වෙන එක තමයි වෙන්නේ. රෝද දෙක හිර වෙනවා. එතකොට මොකෝ වෙන්නේ? රෝද දෙකේම ඝර්ෂණයේ පිටිපස්සට එනවා. තනි ඝර්ෂණයක් විදිහට ලකුණු කරන්න පුළුවන්. ඒක ලියတဲ့ මියු ආර් කියලා. එතකොට මියු කියන්නේ 0.6, ආර් කියන්නේ 1516. අන්න අපිට එනවා නිව්ටන් එතකොට 900ක්. නිව්ටන් 900 ඝර්ෂණ බලයක් එනවා. පැයට කිලෝමීටර 54ක් කියන්නේ යාගේ ආරම්භ වේගය කීයද? 54 වැඩි කරනවා 54 නේ. ඒක 10කින් වැඩි කළා මෙතන 3600. මෙතන 15 බලමු අපි කියන්නේ. 54 වැඩි කිරීම 10 බෙදීම 36. ඔව් 15ක් වෙනවා. අන්න මෙයා 15ක වේගයෙන් මේ වෙලාවේ ගමන් කරමින් තියෙන්නේ. ඒතර මෙයාගේ මන්දරේ යන්නේ සෝනිය මේ දාන. දැන්ම මේ 900 පිටිපස්සට එන්නේ ඍණ 900. M කියන්නේ කිලෝ 150යි ඒව ළඟ එන ඍණ 6ක් කියලා. මේ රථයේ උපරිම මන්දනේ 6යි. ඇත්තට මේ මන්දනේ භයානක එකක්. ටයර් ලිස්සන නිසා මේව පාලනයකින් තොරව මන්දනේ වෙන්නේ. ඒ රෝද හරවන්නේ මාරි අමාරුයි මේ වගේ අවස්ථාවක. මේක භයානක බ්‍රේක් ක්‍රමයක්. අපි ඉස්සර කාලේ විච බ්‍රේක් ක්‍රමය තමයි. දැන් අලුත් වාහන වල අර අපි ගෝගේ ABS කියන ක්‍රමය තියෙනවා. ඒක ඉතින් හිර වෙන්නේ එකපාරට. හොඳයි අපි එහෙනම් බලමු මේ මන්දනෙන් ගමන් කරන්න පුළුවන් අපෙන් අහන්නේ මොකද කාලයයි විස්ථාපනය නේද අහන්නේ. ඔව් මෙම තිරින්ග යොදා නිශ්චල කරගෙන ගත කරන වම කාලය හා
ගමන් ගන්න දුර. හොඳයි, අපි වන්දන ඉදන් නිසා ගමන් ගන්න කාලෙ වෙනවා නම් අපි ගත කරන්නේ v සමාන u ධන 80 දාන. v කියන්නේ බිංදු වෙන ඕන ඉස්සල වෙන, u කියන්නේ 15යි, a කියන්නේ 6යි, t අන්න t වල ළඟ එනවා 15 බිංදු 6. 15 බිංදු 6 කීයද? මේක සම් පහනේ. 15 බිංදු 6 මේක සම් පහයි. තප්පර දෙකක් සම් පහයි. ඊට පස්සේ අපෙන් අහනවා මේ මන්දරෙන් ගමන් කළ දුර හොයන්න කියලා. එහෙනම් අපිට පුළුවන් සූත්‍රයක් දාන්න කාලය දාන්න නිසා S සමාන U ධන V බෙදීම 2යි T දාමු. U කියන්නේ 15යි, V කියන්නේ 0යි, බෙදීම 2යි, T කියන්නේ 2 කියන 5යි. තොර කියන්නේ 15 වැඩි කිරීම 2 කියන 5 බෙදීම 2. 18 කියන 7යි 5. 18 කියන 7යි 5ක් මීටර ගිහිල්ලා තමයි බ්‍රේක්. ඒක නවතින්නේ. මීටර 18ක් කියලා කියන්නේ අඩිවල නම් යෝගී තුන් ගුණයක් අඩි 50කට කරන විතර මේ අඩි 8ක් විතර ගිහිල්ලා තමයි නවතින්නේ. අඩි 8ක් විතර ගිහිල්ලා එහෙනම් නැත්තම් මීටර 18.75 පාන් ගිහිල්ලා තමයි නිශ්චල වෙන්නේ. අන්න මන්දරෙන් ගමන් කළ දුර. එච්චරයි නේද මං මේ ප්‍රශ්න වලට. ඔව් ගමන් කරන දුර එච්චර. ඒක අනිවාර්යයි.